රැකුමට නව සංකල්පයක්. ඇතුළු පිරිසගේ ලංකා ගමනයත් සමග ශ්‍රී ලංකාදීපය තුළ ජලතර පදනම් කරගත් ජනාවාස රටාවක් ආරම්භ වුණා. ජනාවාස වර්ධනය වීමත් සමග ඔවුන්ට අවශ්‍ය ආහාර සීමිත වෙන්න පටන් ගත්තා. ඒ හේතුව නිසාවෙන් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවේ සපුරා ගැනීම සඳහා කෘෂි කර්මාන්තය කෙරෙහි යොමු වුණා. කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වැසි ජලය කපටා කර ගැනීමේ අවශ්‍යතාවය මතුවුණා. එකී අත්තදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු පූර්ව 5 සියවස පමණ වන විට අනුරාධපුර යුගය ආරම්භ කර වාපි සංස්කෘතික යුගයකට මුල්ගල තැබුණා. පෞරාණික වාරිශිෂ්ටාචාරයේ තොටිල්ල හා නිවහන වූයේ වියලි කලාපය. කුඩා ප්‍රමාණයෙන් එරමි වාරි පද්ධතිය මධ්‍යම හා විශාල ප්‍රමාණයන් දක්වා තාක්ෂණික ක්‍රම ඔස්සේ පුළුල්වීමට පටන් ගත්තා. වර්ග සතකුම් 24,000ක් පමණ වන වියලි කලාපය තුළ 30,000ක් පමණ වැව් ඉදිකෙරුණා. ඒ එදා රජ දරුවන්ගේ දායකත්වය මතයි. එහිදී කුඩා වැව් කීපයක් ඒකාබද්ධ වෙන පරිදි වැව් නිර්මාණය වූ අතර එය එල්ලංගා පද්ධති ලෙස හඳුන්වනු ලැබුවා. මේ නිසා එදා සිටි ගොවි ජනයාට ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මූලික වූ අනිවාර්ය අංගය බවට වැවපත් වුණා. ඉපෙරණි වාරිශිෂ්ටාචාරයේ උරුමය සනිටුහන් කරමින් ලාංකිකයන්ට බත සැපීමට වැවින් ලැබුණේ මහත් ආශිර්වාදයක්. එදා පටන් ගැමියන් වැවට ආදරය කරන්නටත් ඇලුම් කරන්නටත් පටන් ගත්තා. ඔවුන් වැවට දේවත්වයක් ලබා දෙමින් වන්දනාමාන කිරීමටත් වැව රැක ගැනීමටත් කටයුතු කළා. එහිදී පෞරාණික මතයක් ලෙස වැව රැක ගැනීම උදෙසා නාග සලකුණ වැව් සොරව ඉදිරිපිට ස්ථාපනය කළ අතර එය වාරිශිෂ්ටාචාර්ය ශ්‍රී විභූතිය විදහා දක්වන සාධකයක් වුණා. ඒ සමග ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ සංස්කෘතිකමය පරිවර්තනයක් ඇති කරමින් වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය ඇති වුණා. ඉතා ජීවත් වූ ගැමියා ඉතා සරල ජීවන රටාවක් ගත කළ අයවලුන් වුණා. ඔවුන්ට වැවින් ලැබුණු දායකත්වය ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට සමත් වුණා. එකල නොකඩවා වැව සමඟ සම්බන්ධතා පැවැත්වූ ඔවුන් වැව ශක්තියක් කරගත්තේ බත සරිකරන කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමින්. සැඳෑයාමේ වැවතාවුල්ල ගැමියන්ගේ ගත වෙහෙස නිවා දමා විවේකී මනසක් ගොඩනැගීමට මෙන්ම වැවට බැස තියෙන සැඳෑයාමේ වැවතාවුල්ලේ ගත කිරීමටද ඔවුන් පුරුදුව සිටියා. එකල ළමයින් සෙල්ලම් කළේ වැවේස් මැත්තේ පිහිනුවේ වැවේ. වැඩිහිටියන් අල්ලාප සල්ලාපේ යෙදුනේ වැව් බැම්ම මත හිඳය.
ඉතින් කාටනම් වැවට වින කළ හැකිවීද? එදා වැවරැකුණේ වැවට අප බත්තව කටයුතු කළ නිසාවෙනි. ජීවන රටාව සංකීර්ණ හා කාර්ය බහුල වී තිබෙනවා. මේ නිසා ඊටමින් මෙවහන් නිරන්තරව සමීප වී හිඳීමට නොහැකි වී තිබෙනවා. යල්ලටම කාලේ හරස් වී ඇති සයකි. එතා ජලය හා සබැඳි අපගේ මූලික අවශ්‍යතා සියල්ලක් පාහේ වැව මගින් සපයාගත්ත පවතින සංකීර්ණ ජීවන රටාව හමුවේ මූලික අවශ්‍යතා සඳහා විකල්ප මාර්ග වෙත යොමු වී තිබේ. අද වැව හුදෙක්ම කෘෂිකර්මාන්තය සඳහා පමණක් සීමා වී තිබේ. එය අද යථාර්ථයක් බවට පත්ව ඇත. හුදෙකලා වූ වැවට වින කිරීම පහසු කාර්යකි. ඉතින් වැව රැක ගන්නට නම් අප වැව තනි නොකිරීමට වග බලාගත යුතුයි. අපේ කරන්නේ කෙසේද? බහුතරයක් පිරිස වැවට දක්වන ඇලුම්කමයි. කෙතරම් නවීකරණය වුණත් වැවේ සුන්දරත්වයට ඔවුන් ඇලුම් කරනවා. සංකීර්ණත්වයෙන් හා කාර්යබහුලත්වයෙන් මදකට හෝ විරාමයක් ලබන්නට අකමැත්තක් දක්වන්නේ කවුරුන්ද? වැවට නව සංකල්පයක් ගොඩනැගෙන්නේ එතනයි. අප පතනා නවම සංකල්පය වාරි සෙවනයි. සබට තැනෙන වායසෙවන තනි නොකරමි. ලද විරාමයේ පිරිසක් පැමිණ යද්දී තවත් පිරිසක් පැමිණ ඇත. ඉතින් වැව හුදෙකලා නොවනු ඇත. වායසෙවන තැනෙන්නේ මෙලෙසයි. අංකොක්කාවිට ජලාශය පදනම් කරගත් වායසෙවනකට අපි පිඹුරුපත් සකසමින් ඉන්නවා. සුන්දර වටපිටාව නිපැන්නේ සැරිසරන විහංගනාදය, වැවුතාවුල් හැඩ කරන වනපෙදෙස්, පහසු පිවිසුමක් සහිත අතිවේගී මාර්ගය හා ආසන්නයේ පවතින සුන්දර වෙළඳ තීරය වාරිසෙවන හැඩ කරනුවස් මනා ගැලපීමකි. අපගේ
ඒ සැලැස්ම වැවත් රැකෙන පුරාතන සංස්කෘතිය පිළිපිනු කරන වාරිසෙවනක් තැනීමයි. අපගේ සිහිනය වූ වාරිසෙවන ඔබට මෙසේ දිගහැරෙන වගයි. අප කෙසේ හෝ එම සිහිනය සැබෑ කරගනු ඇත.